සොයිදි අපි දවස් 4ක නුවර එළිය ට්‍රිප් එකක් ගියා. ඉතින් මේ බ්ලොග් එක ඒ ගැන. මේ ලයික් එක මෙන්න මේක ගන්න. අපි අර කතන්දර පොත් පහ ගන්නවා. මේක අනිවාර්යෙන් දා ගන්න. Marvin Sachs Astra. There are a lot of expenses. God. Hey. My God. Hey. Hey man. Hey, wait. කොමාරි යන දවසර කලින් දවසර අපි ගන්න ඕන සබන් ෂැම්පු ගැන හැම පොඩි chat එකක් දැම්මා. ඇත්තට මං එතන ජෝකා යන ගියේ නෑ සර්මක් තමයි යන ගියේ මොකද මට ඕන නිදහස උපරිම මුක්ති මට බඩිකිනි මුම්මට කන්න දෙන්න මුන් කියන්නේ උදේ කෑම වේල මේ ටුවර් එක දෙන්නල් ඒත් මගේ රුපියල් 25000ක් අරගෙනත් මුන් මට උදේට කන්න දුන්නේ ඒකට මගේ අතේ වියදමින් වෙනම කන්න කියලා තමයි මුන් කිව්වේ ඒක හරියන්නේ නැහනේ දැන් වැඩේ කියන්නේ ඒක අතින් කන්නලු සල්ලිත් අරගෙන ටුවර් එකට කියලා තව අතින් කන්නත් උන් ෂොල්ල දැන් දවස් තුන අතරින් ගන්න වෙන්නේ අනේ මේ ගිහිල්ලා බොස් රූම් එකස් එනකො කරලා ඇස් දෙන්නවා හීතලා හීතලා කියලා මුතු මේ වෙනවා මූට නෑ මම නම් ඒක ගෙදරදී ඇස්ද ගෙනින්න කරලා කවුරු කොහොම කිව්වත් දවස් හතරක් මට එහෙම හේ කරන්න බැරි වෙයි කියලා හිතලා මං කලින් ගෙදරදී කරලා තමයි කොකටත් කියලා වාහනේට නැග්ගේ. තාම කිරි සෝද කටින් ගියේ නෑ බරක මොන්න දැක්කනේ ගෙදරින් කිව්ව කතාව බොන්න බොන්න කරන්න ඒව කරන්න එපා. තාත්තට ඉතින් විශ්වාසින්ද තාත්තා කිව්වා ඉතින් කවුරුත් බොනාය නෑ කියලා. අනිත් එක තමයි ලක්ෂිතර ගෙදරින් කිව්වා බොන්න කරන්න එහෙම නම් මනම් එපා කියලා. මොකද අපි ගැන විශ්වාස තියලා තමයි ගෙදරින් එව්වේ. කවුරුත් බොනාය එතන හිටියේ නැහැ. මූ අපි බිව නැතත් මූ මා බේබද්ද. ආ ගිහිනෝ නෑ අවදින්න මම බොන්න කියන දේ ගන්නවා. තාත්තට විශ්වාසයි නේක හින්ද කිව්වේ ඉතින් බොන්නේ කවුරු කියලා අපි කොහෙන්ද කන්නේ උදේට නිකන් අන්න හරි පොඩි ගහක් කැර නිකන් පොඩි හට්ටය පොඩි නේ ලස්සනේ සුදු පාටනේ කෙල්ලෙක් එක ඇන්ටි කෙනෙක් ඉන්නනේ මේ අපේ භාණ්ඩාගාරිකතුමා මේ වෙද්දි අපිට සිරි වෙලා තියෙනවා අපිට සිරි වෙලා තියෙනවා මේ මහත්තයා දෙන භාණ්ඩාගාරේ මුදල් වෙන් කරන්න බෑ කියන්නකෝ භාණ්ඩාගාරිකේ සීන් එක මොකක් සීන් එක කියන්නේ බජට් බැලන්ස් කරන්න කිව්වම බිත්තර ගන්න නැත්නම් චිකන් කුට්ටිය ගත්තොත් කුඩියට කොල්ලෝ ගහන විසිල් එකට බැරිලා පෑ දෙකක් ආදරෙන් අදවතින්ම දෙන අකුඩියට කිල්ලෝ දාන හුරේකට ඉකින්ම මේ කොල්ලා ආදරේ සන්තෝෂයි සන්තෝෂ කොට පැටියෙන් කරගෙන තොලට තොල තියලා මෙන්න මේවත් අපි මේ ඉන්නේ ඇල්ලේ ඕ අපි දැන් ඉන්නේ ඇල්ලේ කොයිද ඉන්නේ ඇල්ලේ මේ අපි නෙස්කැෆේ අබුන්න නෝ තු නෙස්කැෆේ වල රුපියල් 100ක් කිනෝ හම්කොණ මේ කයිද කයිද උනා අපි හිතුව ඇත්තටම ප්‍රෑන්කයක් කියලා සීයයි කියද්දි බොරුවට මියුසිකල් එකකට යන්න වගේ පොඩි ඇක්ට් එකක් දුන්න අපි. ඒක අපි ඇත්තටම නිකන් කරේ. මම ඉස්සරහින් අවුල්ද? මොකක්
මොකද්ද නම හිල් මොකද්ද ඇයි විතරක් නෙවෙයි කාලීන කතා බහක් කරන්න කොටුවේ පොඩ්ඩේ එනවා අලව්වේ සිද්ධි ඔක්කොම එක පොකුරට top 10 අද අලව්වේ ඔක්කොම top 10 එක පොකුර බලන්න පුළුවන් අයි මම මේ කතා කරන්න ඕනේ අත්‍තර අපි නුවරඑළිය යනකම් තමයි ඉන්නේ දැන් මම හිතන් ඉන්නේ අපි දවස් 4ක් ඉන්නවා 4ක් කියන්නේ නුවරඑළිය ඉන්න තමයි ඉඳගෙන මම හිතන් ඉන්නේ එපිසෝඩ් 4කට වීඩියෝ 4ක් දාන්න එහෙම දැම හිතන් ඉන්නේ Sabi, Baba. Sabi, Bu. Sabi, naiti ka karanga ho. Sabi, naiti ka karanga ho. ලක්ෂිතර අපි ට්‍රිප් එක පුරාවටම කිව්වේ සබීතා මුදුන් කොටුව කියලා. ඒ විතරක් නෙමෙයි අපි මිනිහට කොහමාර 90ක් අන් දන්නත් ලයින් එක ගහන් තිබුණේ. 90ක්. මේ බණ්ඩාර වල බස් එකක් පසු කරමින් යන්නේ මගේ හොඳම අලුත් බණ්ඩාර වල. දුම්පාර පේනවනේ. මේ බිකිනියක් අන් දන්න දෙන. අදනම් කොමාරි මේ ඇර්ලෙද මාත්‍ය අදනම් ෂොට් එක බා ටබ් එකේ දෙයි තියලා පුකකයි කියනවා දෙකිනේ වලට මේ ලැබිලා තියෙන තැනත් එක්ක දැන් වෙනතර වඩා ලොකු ප්‍රේක්ෂක ප්‍රචාර ගොඩක් හම් වෙනවා එහෙම කතා කරන්න එපා වා මොනවද හිතෙන්නේ වලට සුපිරියර් ඉතර දෙතින්නේ හිතෙන්නේ නැහැ ඉතින් ඔය සම්පූර්ණම කොහොමද මේ ඇර්ලි අද්ද මාත්‍යගේ වාසගම තියෙන්නේ මේ කීස්සක් අහුනොත් නවත්තම් බෙවත් එන්නේ මමත් බලාගෙන යන්න ඇර්ලෙද මාත්‍ය ඉතින් ඇරල වෙරලි අද්ද මහත්තය සබීතා මුදුන් කොටුවේ රෑ වෙච්ච දේවල් බලන්න ඕන නම් ඊළඟ වීඩියෝ එකට සෙට් වෙන්න ඕන ශාසිය ඉතන වයින් එකක් කරන්න බණ්ඩාර හරි ලස්සන පැත්ත බණ්ඩාර හරි සීතලයි බණ්ඩාර වෙනට එtti මගේ කන් අගලන්න කියන්නකෝ චූදාල මීය හොල්ලනවාද කියලා සබීතා මුදුන් කොටුවේ ඉන්න සබී ඒක චූදාල මීය හොල්ලනෝද කියන්නේ පස් පාරක් විතර හොල්ලන්නෝ හරියට හරි තේක තමත වෙනවෙන්නේ මොන බලය ගැනද කියන්නේ කියන්නෝ බලය බලය ආයෙත් මේ බලේ වැඩසටහන නෑ බලේ දැන් බලය තාත්තට තියෙන සුපර්මෑන් ස්පයිඩර්මෑන් බලය දැන් බ්‍රේක් ගන්න එක තියෙනුනේ ඔව් ඒකෙන් බල ශක්තිය හානි මොකද කරන්න ඕනේ අපි යන්න තු ඉන්නුනේ කොහෙද ඒක මැනේජ් කරන්න ඕනේ ඒ කියන්නේ අපි හෙමීට ගිහලා බ්‍රේක් ගන්න. කොහොමද කරන්නේ? ඈ ලයිසන් දිනනද? ලයිසන් දිනනද? මම පදින්න පුළුවන්ද? අම්මෝ මම පදින්න මැනුවල් විතරයි. ඒක කීපාරක් කොල්ලන්න ඕනද ඒක? සාමාන්‍ය කීපාරක්. සාමාන්‍ය මැනුවල් එක දවසට කීපාරක් කොල්ලනවද? පස් පාරක් විතර දිනනවා. සෙට් එකක් බලා ගන්න ඕනද? හරි. අපි දැන් මේ ඉන්නේ කැප්පිටි බොල ඇවිල්ලා චූදාන්න නැවතුණා. දැන් අපි චූදාන්න තමයි හදන්නේ. ඔක්කෙනෙක් චූදානවා. මේ මඩ චූබාරක් දාන්න ඕනද? මේ මාත් මෙතන දානද බා? අනු මට සඳියංගෝ මේ මට චූදාන සඳියංගෝ මේ මම චූදාන අය හොයාගෙන ආවේ මේ රාබුද කෑවේ ගන්ධ ෆොටෝස් එක ගන්න නෑ මොකේද ඈ මොකේද හරකේ ඈ හරකේ හරකේ තලේද මේ සුපිරි තම් දිනේ අර කිඩාලයක් ගොයි ගොයි මොකද බඩි කිව්ව මේ ෂඩර කරින් වෙරිද ඊට පස්සේ අපි නුවරඑළිය කිල්ස් එකට ගිහිල්ලා අනම් මනම් බඩු ඔක්කොම ටික ගත්තා මම මාරි ලස්සෙද පෞද්ගලික මුදල්නේ ඒ මඩ මේකක් කරන් දියාගා මෙඩිබල් ලිස්ට් එකට මේ බා මේ මං අරන් යන්න මං අරන් යන්න මේ මේක වාඩිය ලස්සෙද මේක වාඩිය හද මදි 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 බීරු නෙඩි පුරු තියෙනවා පොඩි කිරි දුන්නා මගේ ඇටේ ගියන් බීලුණු ගිරියක් වගේ ලැගෙන දැන් හිතලානේ හරි පොස්ට් එක ගමුද මූට දෙන්න රට කොටේ මොනද ගන්න ඉක්මනට ගන්න ඉක්මනට
ලීක්ස් ගන්න හදන්නේ මේ කැමරේ ලීක්ස් කරලා අවලන්න ෆ්‍රෙෂ් එක ඕන කීය ගන්නොත් මේ ගණින් මේක දැන් ඔබට අවුල්නේ මේ ගණින් නෝ දැන් එකක් දාගන්න පාස් මොකද කරන්නේ මොකද වෙන්නේ බඩු ගන්න හැදින්නේ ඉතින් අපි අද මොනවද කිල්ස් එකේ මෙන්න ඉන්න බඩු මල්ලක් ගත්තා ලක්ෂ කැමති ලේ එක මොකද දන්න මරපු පිපිඤ්ඤ පිපිඤ්ඤ මෙතන මොක්කරි වංචා කිරීමක් සිද්ධ වෙලා තියෙනවා සාමාන්‍ය කොටා කියලා මූපත් කරාට මේ අදර මීටින් නැත් කියලා මූ අයින් කරන් බණ්ඩාගාරි තන්ට තවදලා අතින් දෙන්න කොහොම හරි පළවෙනි දවසේදී අපි රුපියල් 25000 ගන්න එකතු කරලා තිබ්බේ කිල්ස් එකට ගිහින් එද්දි මූ කියනවා තව රුපියල් 10000ක් විතර අතින් එකතු කරන්න ඕන කොහෙද ඉන්නේ සල්ලිද කියපන්කො 12000 හොඳයි සෝසීජස් කොහොම සම්බත් තාවුඩු වල ඇටම් දෙකක් තියෙනවා ආ ආ බරවුඩු අද නරේර බන්තුවද හායි වෝ සෝ ඉතින් බට් එකත් අරගෙන දවල්ටත් කාලා අපි ගියා අපි නවතින ප්ලේස් එකට ඕ නයිස් ඕ ද ෆකින් වියු මේ නුවරලිය බ්ලොග් එකේ පළවෙනි එපිසෝඩ් එක අනිත් වෙච්ච සීන් ටික බලන්න නම් 2 3 4 5 6 වෙන්නත් පුළුවන් මන් දන්නේ නැහැ ඔක්කොම එපිසෝඩ් ටිකත් එක්ක ඉන්න සෝ ඉතින් එහෙනම් මම ගියා පුළුවන් ලයික් කරන්න පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන් ගාඩු වෙන්න ඕන subscribe කරලා බෙල් එක නේ ටික් කරන්න යන්න මේ වීඩියෝ එක ආතල් තැනක් තිබ්බොත් අනිවාර්යෙන් Instagram story එකක් දාලා මම මෙච්චර